श्रीलंका खंडाय मत को देव खंडाय मत तत्रे पालविन टेस्ट तरंगे पालविन जयग्रहणे श्रीलंका खंडाय में लबागने काशीवासी जयगनी मत एक गाले काशीवासी के निकोह मत तीर्णात्मक साधक्या मुकुद सामान्य पालविन दावस देखट पास गाले तानतील दागपंद्य वर्णन्टे उचित विन विधि तमाई अपि देखलते इन्ने में तत्वेगन होंदट दान श्रीलंका खंडाय में पालविन टेस्ट तरंगे टेन्ने दागपंद्य वर्ण तुन देने के प्रवीण जयविक्रमत लसित तेंबुल दिनिया तदरीन एक पांद्य वर्ण पालविन टेस्ट तरंगे सेल्लम कराय के मत पालवना श्रीलंका व पालविन टेस्ट तरंगे टेन्ने लसित प्रवीण दिन्नमेक इवगेम होंद मट्टमे पिटदंग पांद्य वर्ण दिन्ने विधियट धनंजय सिल्वा एक रमेश मेंदिसुत श्रीलंका खंडायम सेल्लम करनवा इवगेम सुरंग लक्मालेक दुष्मंत चमीरात श्रीलंका खंडायम सेल्लम करनवा एम बलद्दि श्रीलंका खंडायमे पांद्य एमे बलैनिय गुडक शक्तिमात मे तत्त्वयन्ने एक श्रीलंकाव काशीवासिय जयगत्त कियन्ने लुकुवासियाक මේ තත්ත්වයෙන් පාකිස්තාන හිටපු ක්‍රීඩක වර්තමාන විස්තර විචාරකෙක් විදිහට එකතු වෙන අමීර් ෂොහෙල් හරි අපූරු කතාවක් කිව්වා. මම හිතන්නේ ලංකාව හැමදේම කළේ හොඳ සැලසුම්කට. එයාලා දඟපන්දිය වන්නන්ගෙන් තරගේ දිනන්න තමයි සැලසුම් කළේ. තනතිල්ල පළවෙනි දවසේ ඉඳන්ම දඟ කැවෙනවා කියන්නේ අන්තිම ඉනිම සෙල්ලම් කරන එක ලේසි වෙන්නේ නැහැ. ඉතින් තනතිල්ලට ඕන විදිහට කණ්ඩායම දාලා කාසීවාසිය දිනුවට පස්සේ තව මොන කතාද ඉතින්? මම හිතන්නේ ලංකාවට ඕන දේ පළවෙනි දවසේම වුණා. ඒ වගේම අමිත් සොයල් ලංකා ආරම්භක ප්‍රතිකරු පැතුම් නිශ්ශංක ගැනත් ඉහළ වටිනාකමක් දීලා කතා කළා. මම මේ ක්‍රීඩකයා දකින්නේ ශ්‍රී ලංකාව මෑත කාලේ හොයාගත්ත හොඳම සොයා ගැනීමක් විදිහට. මොකද එයාගේ දක්ෂතා දැකලා තමයි සමහර අවස්ථාවල අඩු ලකුණු ගානකට අවුට් වෙද්දී T20 තරඟවලත් මේ තරුණ ක්‍රීඩකයාට අවස්ථාව දුන්නේ. T20 තරඟවලත් ඕනෑම කණ්ඩායමකට ඕන දිග ඉනිමක් සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මම හිතන්නේ ලෝක කුසලන් තරඟාවලියේ පැතුම් ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳ සේවයක් කළා. ඕනෑම තරඟ රටාවකට මේ වගේ ක්‍රීඩකයෙක් ගැලපෙනවා. ඒ විදිහට තමයි අමි සොයල් ශ්‍රී ලංකා ඉනිම අතරේ අදහස් දැක්වේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.